එවගේම මෑත කාලයේ කංසා ඖෂධයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් කරලීට පැමිණලා තියෙනවා. ඒක ජාත්‍යන්තර මාධ්‍ය සහ ජාත්‍යන්තර වෙළඳපොළේ ඉල්ලුම පිට මේ වෙනකොට මෙම සම්පත ආයුර්වේද වෛද්‍යවරුන්ට දේශීය වෛද්‍යවරුන්ට අනාදිමත් කාලයක සිට වසර 140 150 කට අතීතයේ සිට මේකට පිටින් විට කරදර කරමින් පිටින් විට මේකට අවශ්‍ය කරන නීති අනපනත් සකසමින් මේ භාවිතා කිරීමට විරුද්ධව කටයුතු කරපු පිරිස අද මෙය නීතිගත කිරීම සහ මෙය සමාජගත කිරීම සම්බන්ධයෙන් බෙහෙවින්ම උනන්දු වෙලා තියෙනවා. ඒක නිසා මේක ආයුර්වේද වෛද්‍යවරුන්ට දේශීය වෛද්‍යවරුන්ගේ අයිතියක්. මේක අපේ බුද්ධිමය අයිතියක්, මේ රටේ ජනතාවගේ අයිතියක්. මේ අයිතිය මේ රටේ තමයි පැවිදි යුත්තේ. මේ හා සම්බන්ධ අපේ ශාස්ත්‍රයේ කටයුතු කරන ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෝ, ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදකයෝ, ඔවුන්ට මේ පිළිබඳ ශක්තතාවයක් තියෙනවා. ඔවුන්ට මේ නිෂ්පාදනය කර හැකි. ඒ වගේම කංශ ශාකය යොදාගෙන නිෂ්පාදන බොහොමයක් මේ වගේ වෙළඳපොළේ තියෙනවා, ලෝක වෙළඳපොළේ තියෙනවා. නමුත් ලංකාවේ විවිධ අනපනත් වලින් මෙය තහනම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ආයුර්වේද පනතේ 6-7 වගන්ති වලින් ආයුර්වේද කොමසාරිස්වරයාට බලතල තියෙනවා මෙය ඖෂධ නීතිය පවත්වාගෙන යෑම. නමුත් ඊට පසු කාලීනව ගෙනාවු අනපනත් වලින් මෙය තහනම් කරමින් වෛද්‍යවරුන්ට භාවිතයට සීමා පනවමින් තියෙනවා. විශේෂයෙන්ම ආයුර්වේද වට්ටෝරුවල අපි භාවිත කරන ආයුර්වේද ෆාමකෝපියාගේ ආයුර්වේද ඖෂධ සංග්‍රහය ඖෂධ සංයෝගවල පරට පර භාවිත කරන කංශ ඖෂධය. මේක මේ බටහිර අධිරාජ්‍යවාදීන් සහ විවිධ පාර්ශ්වයන් විසින් මේක භයානක මත්ද්‍රව්‍යයක් විදිහට සමාජගත කරාට මේක ප්‍රබල ඖෂධයක්. භාවිත කරන සියලුම රෝගවලදී භාවිත කරන සියලුම ඖෂධ නිෂ්පාදනයේදී භාවිත කරන මේ තහනම් කිරීම සහ මේ අඩපණ කිරීම තමයි අපේ ආයුර්වේද සංස්කෘතිය සහ දේශීය සංස්කෘතිය බලපල්ලට යවන්න කරපු එක ව්‍යායාමයක් තමයි ඈත අතීතේ. ඒ නිසා වර්තමානයේ මේ තත්ත්වය නෙවෙයි, අනාගතයේදී මේ පිළිබඳ ලෝකේ තියෙන ඉල්ලුම වෙනුවෙන් දැවැන්ත පිරිසක් මේ නරී ඉදිරිපත් කළා දෙන ඔවුන්ගේ කොටසලකා ඔවුන්ගේ නියාමනය කිරීමට සහ පාලනය කිරීමට ඉදිරිපත් කළා දෙන. ඒ නිසා විශේෂයෙන්ම මෙහි අයිතිය ආයුර්වේද වෛද්‍යවරුන්ට, දේශීය වෛද්‍යවරුන්ට, පාරම්පරික වෛද්‍යවරුන්ට ඔවුන්ගේ අයිතියක්. ඔවුන්ට තියෙන මේ බුද්ධිමය අයිතියට අත තියන්න එපා. මේක අපිට පුළුවන් අපේ ශාස්ත්‍රය වැඩිමනත් ඇතිමනත් වෘත්තිකයෝ ඒ පිළිබඳ දැනුම තියෙන අය, ඒ පිළිබඳ ශක්තතාවයක් තියෙන අය, එය යෙදවීමේ හැකියාව තියෙන අය, ප්‍රායෝගික තලයේ වැඩ කරන අය බොහෝ රාශියක් ඉන්න නිසා අද මේ මාධ්‍ය හමුදියල අපි කියන්නේ මෙම රාජ්‍යයේ සතු අයිතියක්, ඒ වගේම දේශීය වෛද්‍ය සත්සයි අයිතියක්. මෙම සම්පත අපගේ සම්පතක්. ඒ නිසා කංසා භාවිතය, ඒ හා සම්බන්ධ ඖෂධ භාවිතය, මීට එහාගේ ඖෂධ වර්ග තියෙනවා. මේ ඖෂධ රැකගැනීමේ දේශීය ඖෂධ නිෂ්පාදනය හරහා මෑත කාලයේ ලංකාවේ බටහිර ඖෂධ නිෂ්පාදනය මේ මෑත පටන් ගත්තම අනාදිමත් කාලයේ සිට අපේ ඖෂධ සියල්ල නිෂ්පාදනය කර අපේ දේශීය වෛද්‍ය. ඒ නිසා මේ රටින් පිටරට ඇදලා යන දැවැන්ත මිලියන ගණන් මුදල් මේ රට තුල සංසරණය වීමට අවශ්‍ය කරන වටපිටාව සැලසූ දේශීය වෛද්‍යරයන් නොසලකා හැරපු පිරිසක් අද වෙනකොට මෙහි අයිතිය වෙනුවෙන් කිපුල් කඳුල යන නිසා විශේෂයෙන්ම ඔවුන් අවස්ථාවාදී විදිහට දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ යම් කිසි පිරිසක් මෙහෙවනවා නම් අපේ රට දැරිසේ එලා දකින්නවා මේ ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගැනීමට පාරම්පරික වෛද්‍ය, දේශීය වෛද්‍ය, ආයුර්වේද වෛද්‍යවරු කොහොම පිරිසක් ඉන්නවා. ඒ නිසා අපිට අවශ්‍ය කරන මේ මාධ්‍ය ආවරණ නිසා මේ හරහා අපි මේ රටට පණිවිඩය ගේන්නේ මෙහි තියෙන සුවිශේෂී කාරණය හේතු කොටගෙන. ඒකම මේ වෙනකොට ලෝක වෙළඳපොළේ මේ වෙනකොට කැනබිඩෝල්, ඒ කියන්නේ පාරම්පරික ඖෂධයක් විදියට කංසා ඖෂධීය භාවිතය. අපි මේ කංස මත්ද්‍රව්‍ය පිළිබඳව භාවිතය ගැන කතා කරන්නේ. කංස ලීගලයිස් කරනවා කියන එකත් කතා කරන්නේ නැහැ. මොකද මේක මේ ලීගලයිස් කියන එකත් එක්ක වෙන අර්ථකථනයක් නිකුත් කරන ගොඩක් අය. අපි ඒක නිසා මේක භාවිත කරන්නේ අපිට මෙහි භාවිතයේ තියෙන අයිතිය තහවුරු කර යුතු ප්‍රථම වතාවට. දැන් මේ යම් කිසි පිරිසක් වෙනුවෙන් මේ රිලීස් කරන කෙනා අපි කියනවා. ඒකට මේ ඖෂධීය භාවිතය සම්බන්ධයෙන් අපිට ලොකු කැක්කුමක් තියෙනවා. ඒ වගේම මේ භාවිත කරන හෙම් ඔයිල් කියන එක මේවෙන් එහෙම මේ ලොකු හානියක් වෙන්නේ නැහැ. මේ ලොකු කොහෙවත් එහෙම සපහන් වෙලා නැහැ. ඩොලර් බිලියන 12ක ලෝකේ තියෙන වෙළඳපොළක් තියෙනවා අපිට මේ හරහා. ඊට අමතරව මෑත කාලයේ 2050 වෙනකොට ලෝකේ 7 ට්‍රිලියන් ටර්න් ඕවර් එකක්. ඒ කියන්නේ ඩොලර් ට්‍රිලියන 7ක හර්බල් මාකට් එකක් තියෙන මේ ලෝකේ. මේ සියල්ල වෙනුවෙන් දැවැන්ත බටහිර සමාගම් සහ සමහර ආධිපත්‍යවාදී පිරිසක් මේක අත්පත් කර ගැනීම සූදානම් වෙන නිසා දේශීය වෛද්‍යවරුන්ට මේ කාලයක් තිස්සේ නොසලකා හැරිමින් ඔවුන්ගේ අයිති පුරා ගැනීම මංගොල්ලකමින් කරපු ව්‍යාපාර වලට අපි තවත් ඉඩ තියන්නේ නැහැ. ආයුර්වේද වෛද්‍යවරු, දේශීය වෛද්‍යවරු, පාරම්පරික වෛද්‍යවරු එකමුතුවක් විදියට මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ අපේ මේ අපිට අහිමි කරපු මේම සම්පත් රැකගැනීමේ ඉදිරියට දේශීය වෛද්‍ය ශිස්ත්‍රයේ ඉදිරියට ගෙන යාම සහ ඒ සම්බන්ධ කටයුතු කිරීම සම්බන්ධ